It's not end of the world. ඒක අපි පාවිච්චි කරනවා යම් කෙනෙක්ගේ හිත සමසන්න. උදාහරණයක් විදිහට අපි හිතමු කෙනෙක් යම් මිද වැටීමක් නිසා මානසිකව කඩන් වැටිලා ඉන්නවා. උදාහරණයක් විදිහට කෙනෙක් කියනවා I lost my business. මම මගේ ව්‍යාපාරය නැති වුණා. බං කඩන් වැටුණා. වෙලාවට අපි ආව දිරිමත් කරන්න කියනවා It's not end of the world. ඒ කියන්නේ ඔතනින් කඩා වැටෙන්න එපා. මේක අවසානෙ නෙමෙයි. ඔබට තව උත්සාහ කළා අලුතෙන් පටන් ගන්න පුළුවන් නැත්නම් වෙනත් දෙයක් පටන් ගන්න පුළුවන් මෙතනින් හැමදේම ඉවර නැහැ කියන අදහස දෙන්න තමයි අපි it's not the end of the world කියන phrase එක පාවිච්චි කරන්නේ